ඔබ එනවා බලා පොලිසියට වෙලා මම හිටිය වෙලේ මට නිින්ද ගියා ඔබ එනවා බලා පොලිසියට වෙලා මගේ ගීතයයි ශෘතියයි තමයි පිච් එකයි හඬයි වොයිස් එකයි සියලු දේවල් එක්කම කාල දැම්මයි මිය පැන්නන මේ බැටන් පොල්ලෙන් ගන්න තැලින්ද තෙරුණද ඔබ මගේ ඉස්සරාටයි ලෝක කිව්වනම් ඒ ගන්න තැලින්න බෑ සජන් අපේ ඔයි මාත්‍ය බලන බලන මනුස්සයා මොකටද ඇවිල්ලා තියෙන්නේ කියලා මේ ඔය අපි මේ පැමිණිලා දාන්නද නැත්තම් ඉතින් මේ දේව කන්නලව කරන්න මෙහෙට එන්නේ නෑනේ මොකද්ද පැමිණිල්ලකට නේ නම් පොලිසියට එන්නේ කට වැඩි හොඳයි පොලිසියෙන් දේවාලයක් තියනවා තමයි මේ අයිස අහන මොකද්ද පැමිණිල්ල කියලා හරි 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 මොකද්ද පැමිණිල්ල දැන් බලන්නකෝ සාජන් මහත්තයා මගේ ස්වාමි දුව දැන් මොකද්ද දුවට වෙලා තියෙන කියන නෑ නෑ දුවක් නෙමෙයි මේ භාර්යාව ගැන මං කිව්වේ මොකද්ද දැන් බාරක ගාව තමසේකලි මේ අයිස බාරක තියෙන්නේ ගේලඟද නෑ නෑ බාරයකට මීටර් 1000ක් විතර ඇහිං ගේ තියෙන්නේ ඉතින් මොකද්ද මේ බාරක ගැන කිව්වේ නෑ නෑ අනේ මං කිව්වේ මගේ බිරිඳ මොකද්ද මොකද්ද දැන් බිරිඳ කියලා අහන්නේ තමු කිව්වා අපිට කංග ඇහෙන්නේ නැහැ කියලා දුවද බාර කියන හොඳේ තමසේ දන්නේ බා මේ අපි බීරි කියලා නිකන් නක්කලේ දාන්නලා ඇත්තින්ද බා හොඳේ මම ගෙදර හිටියත් ඔයිසි මාත්‍යා පොලිසිය ඉඳන් මට බයිනේ මට ඇහෙන එක මට තියාගන්න තමසේ නා මේ බීරි කියලා කියන්නේ හිතුවමදි අයියෝ මේ යෝදෙන්ට කොපමණ කිව්වත් පැහැදිලි කරගන්න බෑනේ මේ මම මේ කිව්වේ මේ මගේ වයිෆ් ගැන එපාර වයිෆයි ගැන මේ යෝදිය මුළු රටටම නොමිලේ දීලා තියෙන්නේ බද්ද විතරයි ගහන්නේ අයියෝ මේ කිව්වට තේරුම් ගන්න නෑනේ මම කියන්නේ මගේ නෝන ආමිනේ පවුල භාර්යාව බිරිඳ වයිෆ් ස්වාමිදු ඇමිනිය ඇමේනිය උරි මේ මේ කජවිස්ථාන වල ඔච්චර ගෑනු ගන්න කොට බඳින්න දෙන්නේ නෑනි. තමුන්ට වෙනම නඩුවක් දාන්න වෙනවා මෙච්චර ගෑනු කොට බඳලා ඉන්නේ. බෞ බාර්ය සේවනේ. ලියා ගන්න සාජන්. හරි. රජගාලි විතරයි ඔයි මේ වගේ අන්තපුරයක් තියාගෙන ඉන්න පුළුවන් උනේ. මේ ඔදියා ගමේ රජාද දන්නේ නේද ඔයි සීමාත්. Net FM Auto Pass. අයියෝ මේ සර් රාජ මහත්ය. මොකද? පොඩ්ඩක් මම කියන එක තේරුම් ගන්න. මගේ නෝනා ඊයේ රෑ ගෙදරින් පැනලා ජනේලෙන්ද වහලෙන්ද දුම් කවුලෙන්ද පැනලා තියෙන්නේ එහෙම මේ පැනපු මවුලක් නෙමෙයි මම මේ කියන්නේ පැනලා ගිහිල්ලා හරි 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 කොහොමද ගිහිල්ලා තියෙන්නේ කොහොමද කියන්නේ මගේ කාර් එකේ අයිසි මේ පැන පැන යන කාර් තියෙනවද අයියෝ පැන පැන නෙමෙයි කාර් එකේ පැනලා ගිහිල්ලා දැන් ওই කාර් එක පැදගෙනද ගිහිල්ලා තියෙන්නේ පැදගෙන ගියාද තල්ලු කරගෙන ගියාද කියලා මන් දන්නේ නැහැ කොහොම හරි අරගෙන ගිහිල්ලා හරි හරි අපි පැමිණ ලියා ගන්න අපිට පොඩක් විස්තර කියනවාකෝ උස අඩි 4000ක් විතර පැහැය සුදු සුදු මූණ මූණ ඉතින් දෙපැත්තෙන් හෙඩ් ලයිට් දෙක තියෙනවා මැද සැල් එක තියෙනවා යටින් ෆොග් ලයිට් දෙක තියෙනවා සිග්නල් ලයිට් දෙකක් දෙපැත්තෙන් දිනා යට බපර් එක තියෙනවා නෝනගේ නෝනගේ නෙමෙයි කාර් එකේ අයියෝ මල් පොළඟ අපි ඇව්වේ නෝනගේ විස්තර ඒ ගැණික විස්තර මොකටද දාන්නේ දැන් තමුන්ට නෝනව නෙවෙයිද හොයලෝන මොන පිස්සුවක් හදාගන්නද මට ඕනේ කාර් එක හොයාගන්න කාර් එක ඇයි සාජන් මහත්තයා ගෑනු ඔය කෝටි ගණන් වටිනවද ඕන හැටි හොයාගන්න පුළුවන්නේ පහෝගිය බජට් එකෙන් ටැක්ස් ගාපු ගෑහිල්ලට වාහන මිල කෝටි ගණන් වැඩිලා තියෙන්නේ මට ඕනේ මොන මගුලක් හරි කරලා කාර් එක හොයාගන්න තමන්ට තමන්ගේ වයිෆ් නැති වුණත් කමන්නේ කාර් එකයි ඕනි වයිෆ් ලා එකට 10ක් හොයාගන්න පුළුවන් හොඳ කාර් එකක් තියෙනවනම් ආජ මහත්තයට කියන්න මේ ගණන් වල හැටියට මට පුළුවන් ද මගේ ජීවිත කාලෙටවත් ආයෙ වගේ කාර් එකක් ගන්න බෑනේ සාජන් කම්ප්ලේන් එක ලියාගන්න හරි හරි ඔයි අපි කාර් එක හොයලා දෙන්නම් හම්බුනාට පස්සේ කාර් එකට වේල් එකක් දාලා කසාද බඳිනවා Net FM Auto Pass නී ඔයිසි මහත්තය ඔව් මට දැක්කලම ඔළුවට ආපු එක ගැන මම මේ කියන්නේ මං හිතන්නේ මේ පුරාණ කාලයේ හිටපු මිනිස්සු දැනගෙන ඉඳලා තිනවා අනාගතයේ වාහන මිල මාර විදියට ගණන් යනවා කියලා. ඇයිදම සේම කියන්නේ? අයියෝ ඇයි මාත්‍ය? මේ පුරාණ කාලෙනි කියලා තින්නේ ඇවිද්ද පය දහස් වටී කියලා.
ඒ කියන්නේ ඊ කාලේ හිටපු මිනිස්සු දැනගෙන ඉඳලා තිනවා මේ කාලේ වෙනකොට වාහනය මිලෝ 80කට ගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මේ මිනිස්සු කියලා දින්නේ මේ කාලේ වෙනකොට ඇවිදින්න තමයි අන්තිම කාලේ සෙට් වෙන්නේ කියලා තමයි ඔය කියලා දින්නේ. බලන්නකෝ මොන තරම් දුර දැක්මකින්ද මේ කියලා දින්නේ කියලා. නේ රාජන් මහත්තයා මගේ කාර් එක දහම් බම් පොඩ්ඩක් මේ කාර් එකක් නේ හොයලා දෙන්නම් එතකන් දෙන්න සෙල්ලම් කාර් එක සෙල්ලම් කර කර ඉන්න රාජන් බේ පොඩගින්න පොඩගින්න මේ අයිසේ දැන් ඔහෙට තමන්ගේ බිරිඳගෙන අබමල් රේණුවක තරම්වත් ආදරයක් ඇත්තේම නැද්ද නෑ ඉතින් මෙහෙමයි එයාත් හිටියානම් හොඳයි තමයි ආහා ගැන ටිකක් ආදරේ තියෙනවා නේද සංගවිච්ච ආදරේ නේද වයිසමත් ඔක තමයි කියන්නේ වක්කටි හැංගපු හකුරු වලට ගොන එන්න වගේ කියලා කියන්නේ ඔක තමයි ඉතිහාසය කියලා දිනන ඔක රාජන් නොදන්න මගුල් ලෝකයේ ඉන්නවාද ඒක නෙමෙයි කතාව හා දැන් වෙනස් වෙලාද මොකද්ද මේ අනේ මේ රාජන් මාත්‍යා ඔව් ඔය දැන් මම මේ ආදරේ කියලා කියන්නේ මෙන්න මේ හින්දා මම උදේට නැගිටිනකොට නෝනා තමයි හැමදාම පාන්දරින් නැගිටලා කාර් එක හොදලා දෙන්නේ. දැන් ඉතින් බලන්න වෙන ගෑණියෙක් ගන්නකම් මටම තමයි ඉන්නේ උදේ පාන්දර නැගිටිනකොට කාර් එක හොදද්දී. මේ අයිසෙ මේ තමා මේ තමාගේ පවුල කාර් එක හොදලා දෙන හින්දාද පවුලට ආදරය කරේ? නෑ ඉතින් ඒකවත් නෙමෙයි මේ. उदाहरण නෑ නෑ එහෙම නැත්නේ නෑ තව වේදුවක් තියෙනවා ඇත්ත වශයෙන්ම අයියෝ අනේ කිනෝ අනේ කිනෝ වට යනද කියනවා කො මේ අපේ ගෙදර ඉන්න අර පත දාර බල්ලට කණ්ඩ දෙන්නත් අපේ නෝනනේ ආ ඒ කියන්නේ ඔය බල්ලට ආදරෙයි ඔව් ඔව් අම්මේ මං බල්ලට මා ආදරෙයි මොකද කාර් එකේ ආරක්ෂාවට බල්ලවණි කරජ්ජක ඉස්සරහ ගැටගාලා දෙන්නේ මීයට එන්න දෙන්නේ නෑ උන් අයිසේ මේ ආ හරියට හිතලා බලලා කියනවා තමුසේ කියන්නේ නෝන පැනලගියේ ගැන නැත්නම් සර්වන් පැනලගියේ ගැනද හවුද සර්වන් අපරදරි ඔව් ඔව් හරි 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 මේ සර් කිව්වාමයි මට මතක් උනේ මොකද්ද මොකද්ද අත උදේ බලනකොට අපේ වත්තේ වැඩ කරපු මිනිස්සු හිටියේ නෑ නේද FM auto pass මේ අයිසේ ඈ මේ බලන දැන් තමුන්ගේ නෝනට කරන්න තිබිලා තියෙන්නේ කාර් එක හොදන්න බල්ලව ගැරේජ් එකේ බඳලා කාර් එක බලා ගන්න කියන්න. බල්ලට කැම වීම දෙන්න. එච්චරයිද? එතකොට මේ ලොකෝ ඈ ඔයිද මේ කාර් එක එලෙව්වේ? අපි අප්පෝ දැන්න මට මතක් උනේ. කාර් එකේ ඩ්‍රයිවරුත් නෑනේ. මේ අයිසේ මේ නෝනා ගියේකට ඩ්‍රයිවරුත් එක්ක නෝනා ගියා කියලා හිතලා තමුන් ඔච්චර අඬන්න එපා. පොඩකින්නවා. අනේ අඬන්න නැතුව කොහමද සර්? ඔය වගේ කාර් එකට පණ වගේ ආදරය කරලා කාර් එක හූරන්නේවත් නැතුව බොහොම පරිස්සමින් කාර් එකේ ලෝනේ ඩ්‍රයිවර් කෙනෙක් මම කොයි ලෝකෙන් කියලා හොයන්නද මගේ කාර් එක යාගේ පණ වගේ පරිස්සම් කළේ අම්මා බා ඔයි මේ තමුසට ඔය කාර් එකෙන් පිට සම්බන්ධකමක් ඇත්තම නැද්ද මේ ඔයි දී මාධ්‍යා ඔව් මේක මේ කාර් එක වෙනෙන්නේ නැහින් පොඩ බානක හැපිල්ලන් ගහනවාද කියලා මේක භූතියද දන්නේ නැන්නේ කාර් එකට වැහුච්ච වල්න තවුන් බලන මේ ඒ හා පොඩක් ඇහරන වමද දකුණද නෑ නෑ දෙකම එකපාර හරිනවා කො ආ පල්ලයට දාන මොකද්ද සරවද සරම නෙමෙයි ඔයි S2 අය පල්ලයට දාන S2ද නෑ ඔයි සරම දාන පල්ලයට ඊ මේ ඒ මොකද්ද කියන්නේ නෑ නෑ ඕක නෑ සරම නෑ සරම දාන ඔයි පල්ලයට ඒ අයිෂා සාජන් නෑ මොකද්ද ඔයි කරන්නේ ඔයි දෙක මේ පරිස්සුව අයිෂේ සරවද ගන්නෝ දැන් මට කියනවා තමා මේ තරම් මේ වාහනේ වෙනුවෙන්ම මැරෙන්න හදන්නේ වාහනේ රක්ෂණයක් තියනවාද අනේ මොනවා අහනවාද හරිම ලක්ෂණ වාහනේ තමයි ඒක ආය අහන්න දෙයක් නැහැ අයිසේ ලක්ෂණ නෙමෙයි රක්ෂණ මොකක්
දැන් ඔය ලක්ෂයකට ගන්න පුළුවන් කියලාද අහන්නේ ලක්ෂයකට බයිසිකලයක් ගන්න පුළුවන්ද මේ කාලේ ඒක නෙමෙයි නෝ මේ ඔයිසි මාධ්‍ය අහන්නේ තම්සගේ නෝනා ලක්ෂණද කියලා අහන්නේ සජන් ඔයිසි මාධ්‍ය මං ඇවේ වාහනේට රක්ෂණයක් තියනවාද කියලා නෝනා නෙමෙයි නේද හරි හරි මේ හේයි ඔයිසි මාධ්‍ය අනෝ නෝනට ලක්ෂණයක් තියනවාද කියලා FM Auto Pass ऐसे අපි අහන්නේ වාහනේට රක්ෂණයක්. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකක් තියනවද කියලා. ඈ ඔයිසි මහත්තයා. මොකද දැන් ඔය ඉන්ෂුරන්ස් එකක් කියන්නේ? අයියා ඒක මී දන්නේ දෝකවත්. වාහනේක ආරක්ෂාවට දාන්නේ. ආරක්ෂාවටද? ආ ආරක්ෂාවටදී ඔය කියන විදිහ එකක් නම් කරලා නැහැ. උනාට ස්ටියරින් වීල් එකේ යට මේ පනුර ගැට ගහලා තියෙනවා. ආ පනුරත් ගැට ගහලා තියෙනවා. එච්චරද? නෑ පිස්සුද? ඊට අමතරව ඉස්සරහින් එල්ලලා තියෙනවා දෙහිගෙඩි තුනයි මිරිස් කරල් දෙකයි. ආ ඩ්‍රයිවිං සීට් එකේ උඩින් නැද්ද දියලබ්බා කියලා. අයියෝ, ඒක ඊනකන් දැනන් හිටියේ නෑනේ. එහෙනම් ඒක තමයි අපරාධි මම දන්නේ නෑ දියලබ්බා කෙල්ලන්ට ඕනේ කියලා ඩ්‍රයිවිං සීට් එකේ උඩින්. මේ දැන් ආරක්ෂාවට දෙහිගෙඩි නේ එල්ලුවේ. නෑ පඳුරක් ගැට ගහලා තියෙනවා මං කිව්වේ කලින්. හරි හරි අයියෝ කරන්නන්න එපා දැන් ඒ ආරක්ෂාව තියෙනවනේ. දැන් තමුන්ට තියෙන්නේ අඬ ඉන්නේ නැතුව ඒ පඳුර ලේලා ඒ කාසිය ගන්නවා අතට. ඊට පස්සේ දෙහිගෙඩි තුනයි අර එල්ලලා තියෙන මිරිස් කරල් ටිකයි ගලවලා ඒවා ටික විකුණලා අර කාසියක් දාලා තව කාර් එකක් ගන්න. ඕයි මේ දවස්වල දෙහි යව මිරිස් ඒ හා සමාන ගණන් ඕයි. අයියෝ සාජන් මාත්‍යා මොන බුල්ලලියක්ද මේ කියන්නේ? මේ නෝන කාර් එක අරගෙන ගින් තින ඔය පඳුරයි දෙහිගෙඩි ඔක්කොම ඒක තියෙද්දිනේ. අයියෝ බහන්නකෝ අයිසි මාත්‍යා වටනා කීන ඔක්කොම දේවල් ටික මේ ගෑණි අරන් ගිහලා මේ බූරුව විතර ගෙදර දාලා ගිහිල්ලා. සාහන ලොකු මංකොල්ලයක්. අයිසේ ඒක තමයි කියන්නේ වාහනයක් ඉන්ෂුවර් කරන්න කියලා. අනේ මේ මොන ඉන්ෂුවර්ද ඔයිසි මහත්තයා? අච්චර අර සුවර් කරලා බඳපු ගෑණිත් පැනලා ගියේ කි. වාහන කොහමද සුවර් කරන්නේ? ඔය යකඩ කොඩුවල්. ඈ අච්චර ගෑණි පැනලා ගියා. දැන් තමුන්ට හොඳටම විශ්වාසයි තමාට වාහනේ තිබුණාම ඇති වයිෆෝන් නැහැ කියලා. හරි 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 මෙහෙමයි මට කිසිපන්නයක් නැහැ. ඔයිසි මහත්තයා හරි මේ සාජන් මහත්තයා හරි මට නම් වයිෆ බාර ගන්න බෑ. නෑ නෑ වයිෆ බාර ගන්න නෙමෙයි. ඔය දෙන්නම් කවුරු හරි හැමදාම උදේ පාන්දර අපේ ගෙදරට ඇවිල්ලා කාර් එක හොදලා බල්ලට කන්න දීලා ඌව ගැට ගහලා හරිද මට කාර් එකේ පැට්‍රල් ටික ගහලා දෙනවා නම් මට වයිෆ් නෙතුණට කමක් නෑ කාර් එක විතරක් හොයලා දුන්නාම හොඳ ටෝ වේ ඇති. එහෙමද? අයිසේ තමුන් හිතුවද අපි මේ ඉන්නේ තමුන්ගේ බල්ලට බත් කවන්න කියලා? නැත්තං ඉතින් බල්ලාවිල්ලා ඔයිසි මහත්තයට බත් කවන්න නැහැ නේ. ඌ බබේ අයිසේ සාජන් මේක තමයි මම කියන්නේ. මේ ඔයි තමුන් හිතුවද මේ අපි මේ දෙන්න ඇවිල්ලා උදේ පාන්දර තමුන්ගේ කාර් එක හොදන්න ඕනේ කියලා? නැතුවින් කාර් එක ඉබේ ඇවිල්ලා මෙතන ඕගලන්ට කියලා හොදගන්න නැහැ නේ ඇවිල්ලා හොදන්න වෙනවා. අම්මපා හොඳේ. එතකොට තමු හිතද මේ අපි උදේ පාන්දරට සමුන්ට පෙට්‍රල් ගහලා දෙන්න ඕන කියලා? නැතුවින් මට මෙහෙට ඇවිල්ලා පෙට්‍රල් ගහන්න යන්න පුළුවන් ඇවිල්ලා එහෙට ගහලා දෙන්න. මේ වයිස් මාත්‍ය. අපි ඇතුළට යනවද? මේක ඇතුළට දානවද? එමත් නැත්නම් අමාරුවෙන් හරි මේ වයිෆෝ වෙලා මේ යෝධයට බාර දෙන්න. FM Auto Pass. මේ excuse me වයිස් මාත්‍ය. ආ ඔව්. අරමි අර යෝධයා අර කාර් එක නැති වෙච්ච පවුලත් එක්ක ඔව් අනි යෝධයා ඇවිල්ලා ඉන්නවා ආයි අපෝ යෝධයා හොයාගත්තා දන්නේ නැනේ සල් අනි මන් දන්නේ හොයාගත්තද කියලා අපිට වාහන හොදලා දෙන්න වෙයිද දන්නේ වාහන හොදන්නේ කරන්න පුළුවන් අයිසේ අර බල්ලට බත් කවන්න වුණොත් ඔක වල් බල්ලෙද්ද කියලා කවුද දන්නේ නෑ නෑ මං බල්ලා දැක ඔයිසි මහත්තයට වඩා හරි හැඩි දෙදි මොකද්ද 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 මං කිව්වේ එන්න කියනවා ඉස්සර මනුස්සයට හරි හරි මං එන්න කියන මේ ඒ ලොග්ගා ඔන්නෝ බල්ලා අරගෙන එන්න රන්න ඔයිසි මහත්තයා කියනවා ඒ මොක නෑ 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 බල්ලා එපා බල්ලා ඉස්සර කැට ගා ගන්නවා තමුන් විතරක් එන අදට ආ ඔයිසි මහත්තයා මොකද නැති වෙච්ච වාහනේ හොයාගත්තද මේ නෝන ආයි ආවද නෑ 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 මං ඒ වාහනේ ගැන බලාපොරොත්තු ටික අත්හැරියා හප්පේ මොකද මේ මම අලුත් මංගල යෝජනාවක් දැම්මා ඒක දැන් වැඩ කරගෙන කරගෙන යන්නේ මොකද දාපු මංගල දැන්වීම මම දැම්ම කෙලින්ම නවීන මෝටර් රථයක් හිමි තරුණියක් විවාහය සඳහා සොයයි ඡායා රූපයක්ද සමග විමසන්න ලොක්කා ආවදත් කපටි නෑ නේද අරි මනමාලය අනිත් හැමරින් ඉබෝයි කිව්වා කෙල්ල ලස්සනද කියලා බලන්න ෆොටෝ එකකුත් ඉල්ලලාම දාලා එකපාරම නේද පිස්සුද කවුද කෙල්ලගේ ෆොටෝ එක කිව්වේ ඇයි දැන් කිව්වේ ඡායා රූපයක් සමග විමසන්න කියන අයියෝ ඒ කෙල්ලගේ ඡායා රූපයක් නෙමෙයි යන්නේ ඕනේ කිව්වේ එහෙනම් කාර් එකේ වාහනේ
कार की फोटो का दिल्ली ओ खेल को हम उन्हें लासन कार का तीनों ना मगे बड़ी करने वाली पालना ऐसे साजन मैं दंग मिनिस्ट्रो होया ने गैन उनके लासन आ रही में नहीं वाहने आयो आई थी माध्यो केल्लो तो ही मत आए मनुष्य के मन मगुला का बलन्ने कार के तमाय बलन्ने आलू कार का देगी ओनी है भाई इधर अपने लादरान जीप पे करना खबर दावत के लिखना से टिन्ने भाई से साजन भाई ने तो युवा से लाइन ना तावत दिपारा टैक्स गहपुगा मंग लादरान उन्नत अपने जीप पे का कोटी गान कटिया ना अन्य वो ऐसी महत्त्या अन्न इधर मगे पुरचाई के लिए इधर होंडे इल्लुमा कीनो नेट एफएम ऑटो पास